විශේෂෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවත් එක්ක ඔබට ඇතිවෙන ඔබ ජීවිතන්ට ඔබට ඇතිවෙන රෝගී වෙන අවස්ථාවන් බොහෝමයක් වලදී කරන්න පුළුවන් ප්‍රතිකාර පිළිබඳව අපි නිතරම සුවර්ණ විශේෂාංගෙන් කතා කරනවා. ඉතින් බ්‍රහස්පතින්දා දවසේ විශේෂයෙන්ම අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් කාන්තා රෝග, ගර්භාෂ්කත රෝග, ප්‍රජනන පද්ධති ආශ්‍රිතව ඇතිවී හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව තමයි කතා බහ කරන්නේ. ඉතින් ඒ ඉඩකඩ අපි අදත් වෙන් කරවා ගන්නවා සුවර්ණ විශේෂාංගෙන්. සුපුරුදු විදිහටම අපි ආරාධනා කරා කතාබහට ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක තුඹිරිගස්සෑය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලේ අධිපති වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමාට ආයුබෝවන් සුබදැසනක් කිතුමාට. ආයුබෝවන් කැමරට. එහෙමනම් දුරකථන මාර්ගයත් අපි මතක් කරන්නම් සුපුරුදු අංකයමයි. ඔබට පුළුවන් ඔබට මේ සම්බන්ධයෙන් පවතින ගැටලු දැන් සති කිහිපයක් පුරාම වෛද්‍යතුමත් එක්ක විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඔසප් වීමේදී පවතින ගැටලු, දරුවෙක් ලබා ගැනීමට සූදානම් වීමේදී ඔබ ප්‍රජනන පද්ධති ආශ්‍රිතව මුහුණ දෙන ගැටලු පිළිබඳව කතා බහ කරනවා. මෙවැනි ගැටලු වලින් පෙළෙන කෙනෙක් නම් වෛද්‍ය උපදෙසක් ලබා ගන්න සජීවීව අද දවසෙත් අපි ඔබට අවස්ථාව දෙනවා. ඒ සඳහා ඔබට පුළුවන් මැදිරියට කතා කරන්න ඔබට සුපුරුදු අංකයට 0115 299 299 299 299 කියන සුපුරුදු අංකයට ඔබට කතා කරන්නත් අවස්ථාව තිබෙනවා. දැන් වෛද්‍යතුමනි, විශේෂයෙන් පසුගිය සතියේ අපි මේ ඔසප් ප්‍රමාදය පිළිබඳ කතා බහ කරා. නිසි පරිදි මාසික ආර්ථවය වෙන්නේ නැහැ කියන කාරණාවෙන්ම කාන්තාවගේ නිරෝගීභාවයේ යම් ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණය මේ වෙනකොට අපිට පැහැදිලි. වෛද්‍යතුමා ඉතාම සුදින් පැහැදිලි කරා නිරෝගීමත් කාන්තාවක් නම් මාසිකව සිදුවන මේ ඔසප් වීම નિયમિત පරිදි සිදු වෙන්න ඕනේ. එතන යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් ඔබට කොහේ හෝ ඔබේ ශරීරයේ ප්‍රජනන පද්ධති ආශ්‍රිතව, ගර්භාෂය ආශ්‍රිතව යම් රෝගී තත්ත්වයක් පවතිනවා. ගොඩක් වෙලාවට මේ දේවල් හඳුනා ගන්න ලැබෙන්නේ දරුවෙක් ලැබීමට ඔන්න බලාපොරොත්තු වෙන කාලයකදී. දරුවෙක් ලැබීම ප්‍රමාද වෙනකොට, දරුවන් ලැබීම පිළිබඳ ගැටලු මත වෙනකොට තමයි මේ ඔබට කාලාන්තරයක් තිස්සේ පවතිච්ච මේ මාසික ඔසප්පීම් පිළිබඳ ගැටලුව මේකට හේතුවක් විය හැකි කියලා ඔබට දැනෙන්න පටන් ගන්න. දැන් ඔය කාරණට අමතරව වෛද්‍යතුමනි, එදා අපි කතා බහ කරා විශේෂයෙන්ම මාසික ඔසප්පීමේ ක්‍රමවත්භාවයක් නොමැති වීම, අක්‍රමවත්භාවය සහ වෙනස්කම් නිසා ශරීරයේ ඇති වෙන්න පුළුවන් වෙනස්කම් පිටතින් දැක්කහම චර්මයේ ආශ්‍රිතව පවතින පුළුවන් රෝග තත්ත්වයන් අපි පැහැදිලි කරා. හැබැයි දුරකථන ඇමතුම සම්බන්ධ කරගැනීමෙන් අපි කතා බහ අරගෙන යන නිසා එදත් අපේ කතාවේ භාගයක් තමයි අපිට කරන්න අවස්ථාව ලැබුණේ. අපි අද එතන සිටින ඔයත්තමනි පැහැදිලි කරමු. කාන්තාවක දැක්කහම අපි හරි කැමති, පැහැපත් සමක් තියෙන බොහොම නිරෝගිමත් කාන්තාවක් දකින්න. හැබැයි ශරීරයේ නැත්තම් මේ සමේ යම් යම් රෝග තත්ත්වයන් තියෙද්දී අපිට ඒ දකින සුන්දරත්වය නිසි පරිදිම දකින ලැබෙන්නේ නැහැ. එහෙම වෙන්න මේ මාසික ඔසප් වීමත් හේතුවක් වෙනවා කියන කාරණේ ඔබ ඉතාමත් හොඳින් එදා පැහැදිලි කරා. අද එතන සිට ඉදිරියට පැහැදිලි කරමු මොනවාද මාසික ඔසප් වීම අක්‍රමවත් කාන්තාවකට චර්මයේ පවතින පුළුවන්, ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වය. චර්මය කියන්නේ ශරීරයේ තියෙන විශාලතම ඉන්ද්‍රියක්. ඔව්. ඒ කියන්නේ අපේ අපි කාගෙත් ශරීරයේ තියෙන කැත වහලා තියෙන චර්මයේ. ඔව්. එතකොට අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන සියලුම දේ අර වාහනයක පේන්ට් එක වගේ. ඔව්. දැන් වාහනයක සුන්දරත්වය එන්නේ ඒ පින්තාරු කිරීමේනේ, පේන්ට් එකෙන්නේ. ඒ වගේ තමයි මේ චර්මය නිසා තමයි අපේ ශරීරය මේ සුන්දර වෙලා තියෙන්නේ. ඔව්. එතකොට මේ සුන්දර වෙච්ච ශරීරය, චර්මය නිසා සුන්දර වෙච්ච ශරීරයට චර්මයට යම් හානියක් වුණොත් ඒක සුන්දරත්වයට අනිවාර්යෙන් හානියක් වෙනවා. එතකොට අරුණි, මේ කාන්තාවකගේ මාසික ඔසප් වීම චර්මී ක්‍රියාවලියට, චර්මයේ සුන්දරත්වයට බලපානවා. දැන් ප්‍රමාදය කියන එකත් මාසික ඔසප් වීම නොවීම කියන එකත් මේ දෙකම මේ අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක්. දැන් ප්‍රමාදය කියන එක අපි හිතමු දවස් කීපයක් වෙලා සිද්ධ වෙන්න පුළුවන්. ඔව්. මේ අතර ඉන්නවා මාසික ඔසප් වීම මාස ගණනාවකට නෙමෙයි අවුරුදු ගණනාවකට නොවෙන්න කාන්තාවන්. ඔව්. එතකොට මේ කරුණු දෙකම අපි වඩාත් සැලකිලිමත් විය යුතු කාරණා දෙකක්. මේ පිළිබඳව තිය පවතිය ගොඩාක් පැවතන ගොඩාක් ගැටලු මම පෞගිය කාල සීමාවේ පැහැදිලි කරා. මම හිතන්නේ මේ සාකච්ඡාවට යොමු වෙලා ඉන්නකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට තවත් ගොඩාක් දැනුවත් වීම කරගන්න පුළුවන් වේවි. දැන් ප්‍රමාද වීම සිද්ධ වෙන එකේදී දවස් කීපයක් ප්‍රමාද වුණා කියලා ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඔව්. හැබැයි සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන්
ප්‍රමාදය ගැටලු රැසකට මුල පුරනවා. මෙහිදී ඇතිවෙන්න පුළුවන් එක දෙයක් තමයි චර්මය දුර්වර්ණ වීම. චර්මය දුර්වර්ණ වීම, කළු වීම. දැන් මේ දුර්වර්ණය කියන එකේදීත් මූලිකවම මෙවැනි රෝගවලදී කාන්තාවකගේ විශේෂිත වූ ස්ථාන කීපයක් දුර්වර්ණ වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගෙල ප්‍රදේශය, කිහිලි ප්‍රදේශය, ඉකිලි ප්‍රදේශය මූලිකවම වෙනස් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. දැන් ගෙල ප්‍රදේශය වටේ සමහරලාට කළු පැහැයෙන් වටේටම හරියට මේ මාලයක් දාලා වගේ සම්පූර්ණ ගෙල ප්‍රදේශය මේ දුර්වර්ණ වීම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කිහිලි ප්‍රදේශය, ඉකිලි ප්‍රදේශය. දැන් යම්කිසි කෙනෙක් දැක්කොත් මේ බෙල්ල වෛද්‍යතුමා පැහැදිලි කරන කාරණා අපිට දකින්නත් පුළුවන්. දැන් ඡායරූපත් එක්ක දැන් ඔය කිහිලි ප්‍රදේශයේ දුර්වර්ණ වීම තත්ත්වයක් මේ පවතිනවා. දැන් මේක දැක්කොත් කෙනෙක් හිතන්න පුළුවන් මේ කාන්තාව මේ පිරිසිදු නැහැ. දැන් මේ තියෙන රෝම පවතින තත්ත්වයක්. දැන් මම ඉදිරියේදී මම ඒකනත් පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් අපි දකින්නේ මේ බෙල්ල ප්‍රදේශය, ගෙල ප්‍රදේශය, කළු අධික කළු. දැන් මෙන්න මේ බලන්න, මේ ගෙල ප්‍රදේශයේ දුර්වර්ණ වීම. දැන් මේක දැක්කොත් කෙනෙක් හිතන්න පුළුවන් මේ කාන්තාව මේ ගෑනු ළමයා අපිරිසිදුයි කියලා. ඒ කියන්නේ අය බෙල්ල හරියට පිරිසිදු කරන්නේ නැති, කිහිලි කිලි පිරිසිදු කරන්නේ නැති, මේ පිරිසිදුකම ගැන ඉතර උනන්දුවක් දක්වන්නේ නැති කාන්තාවක් නෑ. මේ தত্ত্বය මේ ඔසප් ප්‍රමාදය නිසා, ඔසප් මේ අක්‍රමික වීම නිසා ඇති වෙන්න පුළුවන් தত্ত্বයක්. දැන් මේ මෙවැනි ගැටලුවත් එක්ක දැන් අපි තුමු බෙල්ලයි කිලි කිලි මුලින් පටන් ගන්නවා. ටික කාලයක් ගිහිලා මුළු සමටම මේක පැතිරෙනවා. ඔව්, අපි ඒ ගැන කතා කරමු. ටික කාලෙකින් පස්සේ මේ ඇති වෙන්න පුළුවන් தত্ত্বය පිළිබඳ අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා අනුරාධපුරෙන් සඳමාලි. සුබ උදෑසනක්. හෙලෝ, සුබ උදෑසනක්. ඔව් සඳමාලි, කතා කරමු. මොකක්ද ප්‍රශ්නේ? මේ ડોක්ටර්. ඔව් කියන්න. ඔබ මූලිකම සැලකිලිමත් විය යුතු දෙයක් තමයි මාසික ඔසප්පීම හැදෙන්නේ නැහැ කියන එක රෝග ලක්ෂණයක් මිසක් රෝගය නෙමෙයි. දැන් මේ හැදෙන්නේ නැති හේතුව තමයි රෝගය. දැන් අපි හිතමු මෙයට ඔය හැදෙන්නේ නැති වෙන්න පුළුවන් පොලිසිස්ටික් ඕවරින් සින්ඩ්‍රෝම් කියන තත්ත්වය උඩ. ඒ වගේම සමහරලාට රුධිරයේ තියෙන වෙනත් හෝමෝන විෂමතාවයන් වගේ හේතු මත වෙන්න පුළුවන්. ඒ වගේම ඇයගේ ශරීරය අපි අර පහුගිය සතියේ පැහැදිලි කරේ තරබාරු භාවයේ මේ වගේ ගැටලුවක්. ඔබ ඇඟ මහත සිරුරක් තියෙන කෙනෙක්ද? එවැනි තත්ත්වයකදී මේ මානසික ඔසප්පීම ප්‍රමාද වෙන්න පුළුවන්. දැන් බොහෝ දෙනෙක් වෛද්‍යවරු වෙත යොමු වෙන්නේ ඔසප් ඇතිකර ගැනීම සඳහා, ආර්ථවය ඇතිකර ගැනීම සඳහා. ආර්ථවය ඇතිකර ගැනීම තාවකාලික පියවරක් තමයි මේ අරන් තියෙන්නේ. මොකද ආර්ථවය ඇති වෙච්ච පමණින් ඇයි නිරෝගිමත් වෙන්නේ නැහැ. දැන් අපි තුමු මොනවාරි ඒ සඳහා තියෙන ප්‍රතිවර්ගයක්, කරල් වර්ගයක් හෝ එන්නතක් හෝ පාවිච්චි කරලා ආර්ථවය හදා ගන්නවා. ඊට පස්සේ මාසෙත් සමහරලාට ආර්ථවය හැදෙන්නේ නැහැ. ඉතින් හැමදාම බෙහෙත් බිබී ආර්ථවය හදා ගැනීම දරුණි විය යුත්තේ මාසිකව ඇය නිරෝගිමත් හැදෙන එකද විය යුත්තේ. අන්න ඔතනදී තමයි ආයුර්වේද වෛද්‍යවරයා වැදගත් වෙන්නේ, වටිනාකමක් තියෙන්නේ. ආයුර්වේද වෛද්‍යවරයා හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඒ රෝග නිදානය. දැන් අපි හිතමු හෝමෝන විෂමතාවයක් නිසා ආර්ථවය ප්‍රමාද වෙනවා කියලා. අපේ වෛද්‍ය ක්‍රමයේදී දැන් ගොඩක් අය කියයි ආයුර්වේදයේ කොයිද හෝමෝන ගැන කතා කරලා තියෙන කියලා කියනවා. හැබැයි හෝමෝන කියන වචනේ නෙමෙයි වෙනත් වචනයක්. ඉතින් ඒ වගේ ආයුර්වේදය කියන්නේ පුළුල් වෛද්‍ය ක්‍රමයක්. මෙතනදී අපි රෝගයට මූලික වෙච්ච හේතු හොයනවා. හේතු හොයලා හේතුන්ට අදාළ ප්‍රතිකාරයක් තමයි අපි කරන්නේ. ඉතින් අපි හිතමු පොලිසිස්ටික් රෝගියෙක් කියලා. දැන් ගොඩාක් ලංකාවේ මං හිතන්නේ 90%කට එහා ගිය පොලිසිස්ටික් රෝගීන් ප්‍රමාණයන් යොමු වෙන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයේ වෙනුවෙන්. ඔව්. නමුත්
ඔවුන් දන්නේ නැහැ ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ මේ හොඳින් සනීප කරන්න පුළුවන් කියන එක. ඒ නිසා ආයුර්වේද වෛද්‍යවරයාගේ හැකියාව අවබෝධ කරගන්න ඕනේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර අරගෙන. ඒ කියන්නේ මෙවැනි රෝගීන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙලා, හැබැයි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙද්දී රෝගියා අවබෝධ කරගන්න ඕනේ මේ කාන්තා රෝග පිළිබඳව, මෙවැනි ගැටලු පිළිබඳව දැනුමක් උගත් පළපුරුද්දක් තියෙන වෛද්‍යරෙක් වෙත යොමු වෙන්නේ. මොකද ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ විවිධ අංශ තියෙනවා. එතකොට වෙනත් අංශවල වෛද්‍යවරු මේ සඳහා කටයුතු කරන්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් යොමු වෙන්න ඕනේ මේ පිළිබඳ අවබෝධයක් තියෙන වෛද්‍යරෙක්ද. එහෙම යොමු වුණාම මේ ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි. తాවකාලිකව බෙහෙත් මගින් ඔසප් සාදා ගැනීම නෙමෙයි, ආර්ථවේ සාදා ගැනීම නෙමෙයි විය යුත්තේ. ඔබ නිවැරදිව මාස්පතා ඔබේ ඔසප් චක්‍රයක්, මේක ඉස්කෝල යන කාලේ උගන්වලා තියෙන ඔසප් චක්‍රය කියන්නේ, මේක ඇත්ත වශයෙන්ම චක්‍රයක්. මේක නිවැරදිව සිද්ධ වෙන විදිහට ශරීරයේ නිරෝගීමත්ව පවත්වා ගන්න අවශ්‍ය පසුබිම සකස් කරගන්න. හරි, ඒක තමයි තව පැහැදිලි කරන රෝග ලක්ෂණය නැති කර ගැනීම නෙමෙයි වැදගත් වෙන්නේ, රෝගයට හේතු වූ කාරණාව ශරීරයෙන් තුරන් කර ගැනීම. හරි, පැහැදිලි. අපි ඉදිරියට කතා කරමු. ජයලින් අපේ දුරකථන ඇමතුමක් තියෙනවා. පද්මිනි මහත්මිය, සුබ දේශනක්. අවස්ථාව තියෙන ඔබතුමියට. ඔව්, කියන්න. ඇත්ත වශයෙන්ම හරි කාලෝචිත ප්‍රශ්නයක් මේක. ඒ කියන්නේ බොහෝ දෙනෙක් දැනුවත් විය යුතු ප්‍රශ්නයක්. මම ඉදිරියේදී ඇත්ත වශයෙන් පූර්ණ විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ප්‍රේක්ෂිකාවට අපි හොඳ උත්තරයක් දෙන්න ඕනේ. මොකද හේතුව ඇය ඇහුවේ බොහෝ දෙනෙකුට වැදගත් වෙන ප්‍රශ්නයක්. මේ සෑම තරුණ යුවතියකටම අනාගතයේ අත් වෙන තත්වයක්. දැන් ඇය නිරෝගීමත් ජීවිතයක් ගත කරලා, දැන් බලන්න ඇය කිව්වා ඇයට හොඳින් ඔසප් චක්‍රය තිබුණා, ඉතාම නිරෝගීමත් කියලා. ඒ නිරෝගීමත් තත්වයෙන් පස්සේ ඇයගේ දැන් ආර්ථවය නවතින වයස් සීමාවට ඇවිල්ලා දැන් නැවතිලා තියෙන්නේ. ඔබ බය වෙන්න එපා, ඔබ ඉතාම නිරෝගීමත්. හැබැයි දැන් මෙතනින් එහාට ඔබ සැලකිලිමත් විය යුතුයි. ඔබේ ඇඟ තරබාරු වෙන්න බලයි, හැමේ වෙනස් වීම වෙන්න බලයි, මතකයේ අඩුවීම වෙන්න බලයි, ඇඟේ උෂ්ණත්වයේ වැඩිවීම වගේ දේවල් වෙනවා. චුට්ටි සමහර අයට පොඩි කේන්ති යන ගතියකුත් වෙනවා. මේ වගේ පොඩි පරිවර්තන ටිකක් ආර්ථවේ නවතිනකොට කාන්තාවන් සිදෙනේ වගේම හන්දිපත්වල අමාරු. ඒ කියන්නේ ආස්ති රෝග ඇති වෙන, ආතරයිටිස් වගේ රෝග ඇති වෙන තත්ත්වය. කාන්තාවකට මේක පොදු දෙයක්. දැන් මේ වයසේදී කාන්තාවන් උනන්දු වෙන්න ඕනේ අධික මේද සහිත ආහාර ගන්න එපා, පිටි සහිත ආහාර අඩු කරන්න, මේද සහිත ආහාර අඩු කරන්න, උෂ්ණතික ආහාර වලින් යම් පාලනයකට යන්න. ඒ වගේම ඔබේ ශරීරයේ සෞඛ්‍ය වෙනුවෙන්, සුවතාවය වෙනුවෙන් සරල ව්‍යායාම වල යෙදෙන්න හොඳින් මේ අස්ති නැවෙන්න ඕනේ. දැන් අපි නිතරම කතා කරන මේ හන්දිපත් අමාරුව ගැන ගොඩක් වෙලා තියෙන දෙයක් තමයි රෝගයකට වඩා මේ අස්ති නැවෙන්නේ නැහැ හරියට. ඔව්. ඒ කියන්නේ නැවෙන්න අවශ්‍ය කරන විදිහට අපි අපේ ශරීරයේ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා දැන් ඔබේ වයසේදී ඔබ අවුරුදු 56 කිව්වා, ඔබ බොහොම ආඩම්බරයෙන් ඔබ නිරෝගීමත් කාන්තාවක් බව කිව්වා. ඇත්ත වශයෙන්ම මෙය ඉතාම ආදර්ශමත් දුරකථන ඇමතුමක්. මේ කියන්නේ මහා ආදර්ශමත් දුරකථන ඇමතුමක් කියන්නේ අනිත් කාන්තාවටත් ඉතාම ආදර්ශමත් දුරකථන ඇමතුමක්. ඒ නිසා දැන් ඔබ ඔබේ ඉදිරි කාලය නිරෝගීමත්ව පවත්ව ගන්න අර මන් දීපු උපදෙස් පිළිපදින්න, සරල ව්‍යායාම වල යෙදෙන්න, කෑම පාලනයේ යෙදෙන්න, අර අපි කියන කට පරිස්සම් කරගන්න චුට්ටක්, ඒ කියන්නේ හිතෙන හිතන දේවල් කන්න යන්න එපා. තෙල් කෑම, මස් මාංශ පාවිච්චිය, අධික පැන් රස පාවිච්චිය, ඒවයින් පාලනය වෙන්න හොඳින් වතුර බොන්න, හොඳට එළවලු පළතුරු පලා වර්ග වගේ දේවල් පාවිච්චි කරන්න, මානසික තත්ත්වය හොඳින් සතුටින් තියාගන්න, ගෙදර පරිසරයේ ස්වාමි පුරුෂයා සමග දරුවෝ සමග ගත කරන මානසික සුවය හොඳින් තියාගන්න. ඔබේ ඉදිරි කාල පරිසරයත් ඔබට ඉතාම නිරෝගීවත්ව ගත කරන්න පුළුවන්. ඒක සෑම කාන්තාවකම මේවා උපදෙස් පිළිපැද්දොත්
ආයුර්වේදයේ වේදෙන උපදෙස් පිළිපැද්දොත් කවදාකවත් වර්ධින්නේ නැහැ. ඔව්. ඉතින් වෛද්‍යතුමා කියන්නේ මේ සම්බන්ධව කතා බහ කරද්දී විශේෂ ප්‍රජනන වෛද්‍ය සේවය සම්බන්ධයෙන් කාන්තා රෝග සම්බන්ධයෙන් මත්සරභාවය සම්බන්ධයෙන් වසර 20කටත් අධික කාලයක් පුරාවට ප්‍රතිකාර කරලා බොහෝ දෙනෙක් මේ ගැටලුවෙන් මුදවා වෛද්‍යවරයෙක්. ඉතින් ඒ නිසා ඔබට අවස්ථාව තිබෙන මෙවැනි ගැටලුවක් තිබෙනවා නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර ලබා ගන්න ඔබ කැමැත්තක් දක්වනවා නම් වෛද්‍යතුමා මුණ ගැහෙන්න යන්න. ඒ සඳහා විස්තර දැනගත හැකි දුරකථන අංක අපි ඔබට මතක් කරනවා 0112 76946 012 76946 ඒ වගේ 0114 25 7023 25 7023 ක්ෂණ කැමැතු අංකයක් තිබෙනවා. ඒ අංකය ඔස්සේ ඔබට පුළුවන් උදෑට ඉඳන් රාත්‍රී 8 දක්වා කාල සීමාව තුළ සම්බන්ධ වෙන්න 0787 88 86 987 වෛද්‍යතුමා මුණ ගැහෙනවා නම් අබේවර්ධන ආයුර්ද ඖෂධාලයට ඔබට යන්නට පුළුවන්. නොම්බර 22D දුම්රියපල පටමග ජනතාපොල පාර නුගේගොඩ. නොම්බර 22D දුම්රියපල පටමග ජනතාපොල පාර නුගේගොඩ කියන ස්ථානයට. එහෙමනම් වෛද්‍යතුමාර පැහැදිලි කරමින් හිටියා විශේෂයෙන්ම මේ චර්මයේ ඇතිවෙන පුළුවන් රෝගී තත්ත්වයන් අක්‍රමවත් ඔසප් වීම නිසා චර්මයේ ඇතිවෙන පුළුවන් වෙනස්කම් අපි රූප සටහන් සහිත වෛද්‍යතුමා පැහැදිලි කරා. දැන් මීට අමතරව වෛද්‍යතුමනි දැන් චර්මයේ ඔය වගේ පිටතින් අපි දකින රෝගී තත්ත්වයන් තිබෙනවා. ඊටත් අමතරව ශරීර අභ්‍යන්තරයේ ඇතිවෙන්න පුළුවන් භයානක තත්ත්වයන් රෝගී තත්ත්වයන් සහ වෙනස්කම් මොනවද කියන එකත් අපි පැහැදිලි කරමු. ඊට කලින් පොඩ්ඩක් අන්ත පොඩි ඌරපූර්ණයක් තියෙනවා ආර්මි කරන්න. දැන් අර රෝම ඇති වුණු තත්ත්වය දැන් බලන්න කාන්තාවකට මේ වගේ රෝම ඇතිවීම දැන් අපි කලින් රූප සටහනක් දැක්කා. ඒක ඉතා ඇය අපහසුතාවයට පත් වෙනවා. දැන් ඒ පපුව ප්‍රදේශයේ උතුර ප්‍රදේශයේ ඒ වගේම මුහුණේ රැවුල් වෙන තත්යක් තියෙනවා. මේ වගේ ඇය සම්පූර්ණ ඇයගේ අර කාන්තාවකගේ සුන්දරත්වයේ ආකර්ෂණීය බවට හානි වෙන තත්ත්වයක් තියෙනවා. දැන් බොහෝ කාන්තාවන් ඔයගේ අවස්ථාවක එච්ච ගමන් වෛද්‍යතුමනි යන්නේ රූපලාවන්‍ය ගාරට නේද? රූපලාවන්‍ය ප්‍රතිකාර වලටනේ යන්නේ නේද? ඒ මතු පිටින් කරන දේ රූපලාවන්‍ය ගාරකින් කරගන්න පුළුවන් වෙවි. නමුත් අභ්‍යන්තරයේ මේකේ තියෙන රෝග නිදානය ඉවත් කරගන්න අනිවාර්යයෙන්ම ආයුර්වේද වෛද්‍යවරයෙක් තියමු වෙන. මොකද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් තමයි මේ සඳහා ඇත්තටම නිවැරදි උත්තරයක් දෙන්න පුළුවන්. දැන් මේ වගේ රෝම තිබුණු කාන්තාවන් ඉන්නවා මා ළඟ. ඔව්. අද වෙනකොට ඒ රෝම කැළ වෙනවා. සමහරුන්ගේ සම්පූර්ණ ඉවත් වෙලා. ඒ වගේ මේ පොලිසිස්ටික් නිසා ඇති වුණු තත්ත්ව තියෙනවා ඒ වගේ. ඒවා මේ වෙනකොට වෛද්‍ය ස්කෑන් වාර්තාවලින් රුධිර හෝමෝන පරීක්ෂණ වාර්තාවලින් හෝමෝන් නැති බව බටහිර වෛද්‍යවරුන්ගේ සටහන් වලින් සනාථ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ආයුර්වේද වෛද්‍යවරු හැටියට අපි ඊට පස්සේ වෛද්‍ය පරීක්ෂණ වලට යවන්නේ බටහිර රන්සෙටනේ. ඒතරේ ඒ පරීක්ෂණ කරගෙන ඉන්නේ මේ බටහිර වෛද්‍යවරුන්ගෙන් ලැබෙන බටහිර රසායනාගාර වලින් ලැබෙන වාර්තා. ඒතකොට ඒ වාර්තා වල සටහන් වෙලා තියෙනවා හෝමෝන යථාතත්ත්වයට පත්වෙච්ච බව, ඒ වගේම පොලිසිස්ටික් නැති බව. ඉතින් එතනදී මම ආයුර්වේද වෛද්‍යවරයෙක් හැටියට මම ඇත්ත වශයෙන්ම මේ ගැන හරි ආඩම්බර වෙනවා. මොකද මේ කිසිම බටහිර බෙහෙතක් හෝ වෙනත් දෙයකින් නෙමෙයි, ඒ වෙනස්කම් අපි ඇති කරලා තියෙන සම්පූර්ණම ආයුර්වේද බෙහෙත් වලින්. ඉතින් මෙවැනි තත්ත්ව සාර්ථකව වෙනස් කරන්න පුළුවන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් තමයි අපි සතුව තියෙන්නේ. නමුත් ඒකෙන් අපි හරියට ප්‍රයෝජන ගන්නවද කියන එක අපේ සමාජය තුළ පොඩි ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඔව්, ඒ නිසා තමයි අපි මේ පිළිබඳව. ඒ වගේම දැන් ඔය හැම රෝගවලදී අරුණි සමහර අයට ලේ ගෙඩි, සරව ගෙඩි, ඒ වගේ දේවල් මේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම නිසා ඇති වෙන්න පුළුවන්. සමහරලාට ශරීරයේ මතු පිට පේන තත්ත්ව විතරක් නෙවෙයි, රහස් තැන් වල පවා බර්තලපි ඇබ්සස් වෙන තත්ත්ව මේ ඔසප් චක්‍රයේ හෝමෝන අක්‍රමවත් වීම නිසා ඇති වෙනවා. ඔව්. අනුරාධපුරෙන් රසිකා අපිත් එක්ක එකතු වෙනවා. මොකද්ද ඔබේ ගැටලුව? සබු දැසනක් පුළුවන් අවස්ථාව ලැබිලා තියෙන ඔබ කියන්න. මට අවුරුදු 35ක් වෙනවා. මේ මම ඇදලා දැන් අවුරුදු 5ක් වෙනවා. එතකොට මට අවුරුදු 10 මේ මගේ හાર્ට් එකේ බ්ලොක් එකක් තිබිලා මේ මට කිව්ව පබාලා හදන්න එපා කියලා. ඒක පස්සේ මම අපි දැන් තුනක් විතර බෙහෙත් දීලා පබාලා හදන්න හැදුව ඉඳලා දැන් මට ડોක්ටර් කිව්ව මට ප්‍රශ්නයක් නෑ පබෙක් හදන්න පුළුවන් කියලා. එතකොට මේ වෙනකොට ડોක්ටර් මම ඒ තියෙනු මිනිස් නතර කරලා මට දැන් දීලා තියෙනවා ඇස්පිරින් දෙකක්. ඒක බොන්ඩ් එකට කියනවා මට දිගටම බබාලා හය හැදුනක් බොන්ඩ් කියලා කිව්වා. ඒ මට මස්ටි ඉන්ග්‍රීඩියන්ට් එක බොන්නේ නෑ ડોක්ටර්. මම නිතරම බබේ හදන්න උත්සාහ කරනවා. මගේ ඇඟ උස්සකමක් හන්දක් ගන්නෑ. මට බබාලා නැඳින්නේ නෑ. ඒකෙන් ටිකක් දැනගන්න තමයි මම මේ කතා කරේ. ඔව්, ඔබ හදවත් රෝග සම්බන්ධ ප්‍රතිකාර ලැබපු කාන්තාවක් නම් ඒ වෛද්‍යවරයා යම් උපදේශයක් දීලා තියෙනවා නම් ඔබට යම් ඖෂධයක් දීලා තියෙනවා නම් ජීවිත කාලයටම පාවිච්චි කරන්න ඔබ වෛද්‍ය උපදේශ වලින් යහට යන්න එපා.
ඔබ දැන් කරන වරදක් තමයි ඒ වෛද්‍යරයා දීපු උපදේශයෙන් ඔබ ඉවත් වෙලා ඔබට හිතන දේ ඔබ කරලා තිනවා. ඒක කරන්න එපා. මොකද හදවත කියන්නේ අපේ ශරීරයේ එන්ජින් එක. ඕක අක්‍රමවත් කරගන්න එපා. ඒ නිසා ඔබට දරුවෙක් හදන්න ඕනකම තියෙනවා නම් ඔබේ හදවත රැක ගන්න. ගර්භාෂයේ විතර රැකගෙන හරියන්නේ නැහැ. හදවත රැක ගන්න ඕනේ දරුවෙක් හදන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම්. ඒ නිසා ඒ වගේම දැන් ඔබට දරුවෙක් නොලැබෙන්නේ දැන් ડોක්ටර් කිව්වා නම් දැන් ඔබට දරුවෙක් හදාගැනීමේ හැකියාව තියෙනවා කියලා අපි බලන්න ඕනේ ඇයි මේක දැන් ඔබට කන්සීව් වෙන්නේ නැත්තේ කියලා. එතනදී අපි කොයි වෙලාවෙත් ඖෂධ නියම කරන්න ඕනේ අද අර හදවත් රෝගේ මූලික හේතු ගැන සැලකිලිමත් වෙලා. ඔබ ආවට ගියාට ප්‍රතිකාර කරන්න යන්න එපා. මොකද මේ පිළිබඳ හරි අවබෝධයක් ඇති ආයුර්වේද වෛද්‍යවරයෙක් එක්ක කටයුතු කරන්න හදවත් රෝගයක් තියෙනකොට ඒ එවැනි කෙනෙක් යම් කිසි විදියකින් හදවත් රෝග විතරක් නෙමෙයි දියවැඩියාව වගේ රෝග තත්ත්ව තියෙනවනම් අදිරුධිර පීඩන තත්ත්ව තියෙනවනම් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ලබා ගන්න ඕනේ හරි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට පිටින් ගිහිල්ලා හිතුමතේ දරුව හදන්න ගියොත් ඔබ වෛද්‍ය උපදෙස් වලින් පිට ගිහිලා ඔබ කටයුතු කරන්න ගියොත් එහි නරක ප්‍රතිඵල ඔබට අනාගතයේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හිතුවක්කාර විදිහට කටයුතු කරන්න යන්න එපා. ඔබට ඕන විදිහට කටයුතු කරන්න යන්න එපා. ඔබ කොයි වෙලාවත් සෑම දෙයක්ම වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්න. දැන් ඔබ හදවත් රෝගයට බටහිර වෛද්‍යරයාගේ උපදෙස් අරන් තියෙනවා වගේම ආයුර්වේද උපදෙස් ප්‍රතිකාර ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් දරුවෙක් සම්බන්ධව ඒ සඳහා සුදුසුකම් ඇති පළපුරුදු දක්ෂ වෛද්‍යරකෙත යොමු වෙලා කටයුතු කරන්න. එහෙම නැතුව ආවට ගියාට නම් කටයුතු කරන්න එපා. මට ඔබට දෙන්න තියෙන ප්‍රධාන උපදේශයක් ඒක. ඔබට ප්‍රතිකාරයක් කරනවා නම් ඔබ නිවැරදිවම අවබෝධයකින් තොරව කටයුතු කරන්න බෑ. ඒක එක්කෙනා කියන විදිහට ප්‍රතිකාර කරන්න නම් යන්න එපා. විශේෂයෙන් රෝගී තත්ත්වකින් පෙළෙන කෙනෙක්. ඔව් පැහැදිලියි. ඉතින් අපි ඉදිරි කතනක මතක් කරනවා ඔබට නැවතත් වෛද්‍යතුමා මුණ ගැහෙන්න ඔබට අවස්ථාව තියෙනවා. මෙන්න මේ අංකවලට කතා කරන්න 01 92 86 82 02 75 77 23 25 77 23 ශනික ඇමතුම් අංකයක් තිබෙනවා 0787 86 987 02 77 88 86 987. උදයට ඉඳන් රාත්‍රී 8 දක්වා ඔබට පුළුවන් ඒ අංකය ඔස්සේත් සම්බන්ධ වෙන්න. වෛද්‍යතුමා මුණ ගැහෙන්න ඔබට යන්න පුළුවන් නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලයට නම්බර 22 දී දුම්රියපළ පටමක ජනතා පොළ පාර නුගේගොඩ තමයි ලිපින. දැන් වෛද්‍යතුමා විශේෂයෙන් මේ අපි කතා බහ කරමින් හිටියේ ඔසප් ක්‍රමවත් වීමත් එක්ක ඒ මානසික ආර්ථවය නිසි පරිදි සිදු නොවීමත් එක්ක චර්මයේ ඇති වෙන පිළිනවිද රෝගී තත්ත්වයන් වෙනස්කම් මෙතන වෛද්‍යතුමා සඳහන් කරා මේක සමකට පිටින් පේන ස්ථානවල නෙමෙයි නොපෙනෙන ස්ථානවල පවා මේ වෙනස් වීම මේ තත්ත්වයන් රෝග තත්ත්වයන් පවතින්න පුළුවන් කියලා. ඒ වගේම තමයි නේද වෛද්‍යතුමනි අභ්‍යන්තරයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. එද අපි ඒ ගැනත් පැහැදිලි කරමු. ඔව් දැන් ඔබ අර මේ ප්‍රශ්නේ පටන් ගත්තම ඔබට ඒකට උත්තරේ දී හරියට ක්‍රමවත් දෙන්න අපිට අපහසු වුණා ඒ අවස්ථාවේදී. මේ දැන් මේ කාන්තාවක් අපිට කතා කරන්නේ හදවත් රෝගයකට ලක් වෙලා. ඔව් මේ ඔසොප් වීම ක්‍රමවත් නොවීම දිගු කාලින නොවීම පවා හදවත් රෝගයකට උනත් හේතු වෙන්න පුළුවන්. ඒ වගේම අධි රුධිර පීඩනය ඇති වෙන තත්ත්වය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම, ආතරයිටිස් වගේ රෝග තත්ත්ව, තද හිසේ අපහසුතාවයක්, ඒ වගේ දේවල්, අනවශ්‍ය මස්පිඩු වල දැන් තෙල් ගෙඩි වගේ මතුවෙන දේවල්, මේ ගොඩක් දේවල් ඇත්තටම කාන්තාවකගේ සම්පූර්ණ නිරෝගීභාවයට මූලිකවම පදනම වැටෙන්නේ ඔසප් චක්‍රය තුළින්. මේ ඒ හෝමෝන ක්‍රියාවලිය දැන් ඔසප් චක්‍රය කියලා අපි මේක චක්‍රයක් වශයෙන් සරලව හිතුවට මේක සම්පූර්ණ මේ ගෙවෙන හැම මොහොතකම ඕනම කාන්තාවගේ ඒ සෑම මොහොතකම ඇගේ ශරීරය තුළ වෙනසක් සිද්ධ වෙනවා. ඒක තමයි ඒ අවසානයේ ඔසප් වශයෙන් සිද්ධ වෙන්නේ ඒ වෙනසේ අවසාන ප්‍රතිඵලය. දැන් ඒ චක්‍රය හොඳින් පවත් ගත්තොත් ඔසප් ක්‍රියාවලිය හොඳින් පවත් ගත්තොත් ඇයි ඉතාම නිරෝගීවන්. දැන් අපිට අද එවැනි උදාහරණ දෙකක්ම අපිට ලැබුණානේ හදවත් රෝගයකින් පෙළෙන කාන්තාවක් අපිට කතා කරා. ඒ වගේම හොඳ නිරෝගිමත් මට්ටමේ ඔසප් තිබුණු කාන්තාවක් කතා කරා. ඒ ආර්ථවෙන් ඇයි ඉතාම නිරෝගිමත් ඉඳලා කිවි අර මේ ඔය කියන කිසි ලෙඩක් මට තිබුණ නෑ කියලා ඉතාම ආඩම්බරෙන් කිව්වේ. ඉතින් එතනින්ම අපිට ඔසප් චක්‍රයේ ආර්ථවය ක්‍රමවත් තිබීම නිසා දැන් මේක පිළිබඳ ඇත්තරම සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි හිතමු ආර්ථවේ නවතින වයසට එනවා. ආර්ථවේ නවතින වයසට එනකොට තමයි අර විවිධ රෝගාබාධ වලට ශරීරය ලක් වෙන්නේ. ඔව්. ඉතින් ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕනේ සෑම කාන්තාවකගේ ඒ වගේම දුවෙක් ඉන්න අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් මේ හැම කෙනෙක්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි තමුන්ගේ දියණිය, ඒ වගේම විවාහ කරන තමුන්ගේ බිරිඳ, තමුන්ගේ මව, ඒ කියන්නේ තරුණ වයසේ ඉන්නවනේ මව, මේ සෑම කෙනෙක්ම
තමුන්ගේ ඒ මූලික ක්‍රියාවලිය පිළිබඳ සැලකිලිමත් වුණොත් මං හිතන්නේ ඉදිරි කාලේ ඉතාම සාර්ථකව යහපත්ව කටයුතු කරන්න පුළුවන් වෙයි. ඔව් මෙවන් ගැටලු නැති තත්ත්වයක් අපිට උදා කරගන්න පුළුවන් වෙයි. මේ ගැටලු තිබෙනවා නම් ආයුර්ද වෛද්‍ය ක්‍රමවල වෛද්‍යම හැමදාමත් පැහැදිලි කරන ඉතාමත් හොඳ ප්‍රතිකාර තිබෙනවා. විශේෂයෙන්ම රෝග ලක්ෂණ මේ රෝගේ නිදානයට රෝගේ මතුවෙන හේතුව සහ මුලින්ම නැති කරලා ඔබට අවශ්‍ය වන ඔබේ ගැටලු නිරාකරණය කළ දෙන ආයුර්ද වෛද්‍ය ක්‍රමයේ සතු උසස් හැකියාවක් තියෙනවා කියන කාරණේ වෛද්‍යම හැමදාමත් මතක් කරනවා. අපි හිමස දුරකථන අංක මතක් කරනවා. ඔබට පුළුවන් වෛද්‍යම අමුණ ගැන අවස්ථාව සලසා ගන්න 01 96 84 86 වගේ 01 4 25 70 23 25 70 23 ශ්‍රණි කැමතුම් අංකය 077 88 86 987 077 88 86 987 ඔබට අවස්ථාව තිබෙනවා උදේ 8 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළදී ඒ දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න. ඔබ වෛද්‍යතුමා මුණ ගැහෙනවා නම් යන්න පුළුවන් නුගේගොඩට. නුගේගොඩ අබේවර්ධන ආයුර්ද ඖෂධාලයට නම්බර 22 ඩී දුම්රියපළ පටුමග ජනතා පොළ පාර නුගේගොඩ තමයි ලිපිනේ. අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා හැමදාමත් වගේ අදත් මේ වටිනා සාකච්ඡාවට එකතු වුණාට. ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්ද උපදේශක තිබිරිගස්සාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාංශයේ ආයුර්ද සංරක්ෂණ සභාවේ සභාපති නුගේගොඩ අබේවර්ධන ආයුර්ද ඖෂධාලයේ අධිපති වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමාට අපි එහෙමනම් ලබන බ්‍රාස්වෙන්ද ස්වර්ණින් මුණ ගැහෙමු. ස්තුතියවට අයිබන් ඔබ හැමටත් නිරෝගිමත් දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.